ඔබට සුවදායි උදෑසනක් ප්‍රාර්ථනා කරනවා. උදෑසන තත්ත්වය කොහොමද? ගතට සිතට සුවදායි තත්ත්වයක් දැනෙනවද? කාලගුණ තත්ත්වය කොහොමද? ඒක අද දවසේ ප්‍රචණ්ඩ වේද? අපි අද අවට වටපිටාව පිළිබඳව කතාවෙන්ම ආරම්භය ගමු. අද මෞබිම් පත්තරේ දාලා තියෙනවා මා තෝරාගත්තා කොළඹ අවට වටපිටාවේ තද බල ලෙස වර්ෂාපතනය පතිත වෙමින් පවතින අවස්ථාවක් උදෑසන අලුයම් කාලේ ඉඳන්. ඒ හින්දාම කාලගුණ තත්ත්වයත් එක්කම පටන් ගන්න හිතුවා. අද මෞබිම දානවා කාලගුණයේ නරක අතට තද වැසි සමග දැඩි සුළං ජයසූරිය උඩුකුඹු රැළිය. දිවයිනට නිර්ත දෙසින් මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් හික්කඩුව සිට ගාල්ල හරහා මාතරට ඔබ්බෙන් ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි හා පැයට කිලෝමීටර 70ත් 80ත් අතර වේගයෙන් යුත් සුළං පැවති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ තත්ත්වය නිසා මුහුද ක්ෂණිකව රළුවීමට ඉඩ ඇති බැවින් දිවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා. කාලගුණ තත්ත්වය පිළිබඳව ආයේ දැනුවත් කිරීම ඔබට සිදු කළේ කාලගුණයේ නරක අතට තද වැසි සමග දැඩි සුළං කියලා දාලා තියෙනවා. අලුයම් කාලයේ සිට කොළඹ සහ අවට වටපිටාවේ තද බල ලෙස වර්ෂාපතනය ඇද හැලමින් පැවතුණා. ඒ හින්දාම සමහර පාරවල් වැසි ජලයෙන් යටවෙමින් නැත්තම් පිරිමින් පවතින ආකාරයකුත් දක්නට ලැබෙනවා. ඔබ උදෑසන රාජකාරී කටයුතු වලට යාමට සූදානම් වෙන්නේ කාර්යබහුල දවසක් සතියේ දවසක් පාසල් යාමට සූදානම් වෙනවා පාසල් දූ දරුවන්. ඒ හින්දා පරිස්සමෙන් අවධානයෙන් කාලගුණ තත්ත්වය පිළිබඳව අවදීන් සිටින්න කියන දෙත් ඔබට මතක් කරන්න මේක අවස්ථාව කරගන්න. අද අපි වෙනමම කතා කීපයක් ආරම්භයට ගන්න හැදුවා. මව්වරු තමන්ගේ දරුවන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කළ කැපකිරීම අනාදිමත් කාලයක සිට ඒ අතීතයේ සිටම අපි දැන කියා ගත්තා. එහෙ වූ මව්වරු පිළිබඳව නැවත මතක් වෙන කතාවක් ලංකාදීපේ වාර්තා කරලා තියෙනවා. මවක් අඩි 32 ළිඳකට පැන පුංචි පුතා බේරා ගනි. මවගේ පාදයක් බිඳිලා මොරගොල්ලාගම සිසිරලියන්. අඩි 32 ගැඹුරු අනාරක්ෂිත ළිඳකට ඇද වැටි ජීවිතයත් මරණයත් අතර පසු අවුරුදු දෙකක් පමණ වයසති තම පුතු ළිඳට පැන බේරා ගැනීමට සමත් වූ වීර මාතාවක් පිළිබඳ පොල්පිටිගම සියඹලාව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මෙලෙස ළිඳට ඇද වැටි ඇත්තේ වයස අවුරුදු දෙකක දරුවෙක්. දරුවා බේරාගත් 36 හැවිරිදී ඇය වම්පාදයේ අස්ථි බිඳී මේ වන විට ඔත්පලව සිටිනවා කියලා වාර්තා කරනවා. දෙදෙනාගේ චාරූප සහිතවයි ලංකාදීප පත්‍රයේ වාර්තා කරන්නේ. මව් සෙනෙහස නේද? එයා අපරිමිත සෙනෙහස දූ දරුවන් වෙනුවෙන් කොයිතරම්නම් අවශ්‍යද? මවක් අඩි 32 ළිඳකට පැන පුංචි පුතා බේරා ගනි. මවගේ පාදයක් බිඳිලා කියලා ලංකාදීප පත්‍රයේ වාර්තාව දාලා තියෙනවා. ඒ අතරේ සමහර වෙලාවට හැදු වැඩු දෙමව්පියන් අමතක කරන ඒ අයට නොසලකා හරින කතා පුවතුත් වාර්තා වෙනවා. ඒකම සමහර වෙලාවට ආර්ථික කාරණා බරපතල ලෙස පීඩාවට ලක් කරන දේවල් වාර්තා වෙනවා. මේ කතාව අපි පත්තරෙන් උපුටා ගමු. හැබැයි ඒකේ දිගුව ඉස්සරහට මොකද්ද කාරණාව කියලා හරියට පැහැදිලි වෙයි. මෙහෙමයි දැනට වාර්තා කරන්නේ පත්තරේ, මේ ලංකාදීප පත්තරේ. අවමගුලට සල්ලි නැතැයි පුතා මවගේ මලසිරුර කැලේකට විසි කරලා. නෝඩී රංජිත් ලියන්. අවමගුල් කටයුතු සිදු කිරීමට මුදල් නොමැති බව කියමින් පුත්‍රයෙකු තම 81 හැවිරිදි මවගේ සිරුර කැලේට විසි කළේයයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් වටවල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. වටවල පොලිස් වසමට අයත් ඉහළ කොටසේ පදිංචිව සිටි 81 හැවිරිදි වල්ලි අම්මා රාගේ නැමැති එක්දරු මව ඉකුත් 9 වෙනිදා රාත්‍රී රෝගාතුරව නිවසේදීම මියගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා කියලා දාන්නේ. මවගේ ආමංගල කටයුතු සිදු කිරීමට මුදල් නැති නිසා සිරුර කැලෑවට විසි කරන බව පවසා තම සැමියා එදින රාත්‍රියේම මවගේ සිරුර ත්‍රිරෝද රත්නයකට පටවාගෙන තම 15 හැවිරිදි දෙවැනි පුත්‍රයාත් සමග පිටත් කී බවත් සැමියා සහ පුත්‍රයා පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බවත් මියගිය කාන්තාවගේ ලේලියක් සඳහන් කිරීමක් කළා තියෙනවා. මේ අතර වයස්ගත කාන්තාවගේ මරණය ස්වභාවික මරණයක් නොව ඝාතනයක් බවට සැක කරන බවට වතුයායේ පදිංචි කම්කරුවන් පිරිසක් වටවල පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර කැලෑවට විසි කළේයයි කියන කාන්තාවගේ සිරුර සොයා වතු කම්කරුවන් සහ වටවල පොලිසිය නිලධාරීන් එක්වී අදාළ වතුයායේ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මයිකයි ආරම්භේදීම කිව්වේ මොකද්ද මේ කතාව කියලා. ආමංගල්ල කටයුතු ඒක මුදල් නැහැයි කියලා මවගේ මලසිර කැලේට විස කරන්න පුළුවන්ද? තමන්ව හැදු වැඩු අම්මගේ. එතකොට ප්‍රදේශවාසීන් චෝදනාවක් කරනවා මේක සාමාන්‍ය මරණයක් නොවෙන්න ඉඩ තියෙනවා කියලා. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. ඒකෙන් තමයි දැන කියා ගන්න පුළුවන්කම ලැබෙන්නේ හැබෑව මොකද්ද කියලා. හැබැයි තාම කණගාටුදායක කතාපුවතක්. ආමගුලට සල්ලි නැතැයි පුතා මවගේ මලසිරුර කැලේකට විසිකරලා, ඇත්තටම කැලේකට විසිකරේයි, ආමංගල්ලයක් නොගෙනකෝ බොමදාන කටයුත්තක් නොකර කැලේකට විසිකරන්න ගියයි කියන ප්‍රශ්නාර්ථය තදවල් ලෙස ඉතුරු වෙලා තිබෙන. ඒ අතරේ අර උටියා ඒකව රිමාන් කළා. ඔබ දන්නවා කුඩා සාමණේර හිමි නමකට දෙනමකට එල්ල කරපු ඒ බ්ලේච් කම්මුල් ප්‍රහාරය. සාමණේර දෙනමට පහර දුන් උටියා 25 වෙනිදා තෙක් රිමාන්. විත්තියට නීතිඥයෙක් නැහැ. පැමිණිල්ලට නොමිලේ නීතිඥයෝ අනුරාධපුර උපාලි සහ පදවියේ සමරවීර එළිය. හොරෝපතාන ශ්‍රී ස්වර්ණතිලකාරාම මහපිරිවෙන් වාසී අවුරුදු 10 සහ 14 වයස්වල පසුවන සාමණේර හිම්වරුන් දෙදෙනෙකුට දෙනමකට අමානුෂික ලෙස පහර දී මහජන කැළඹීමක් ඇති කළයි හොරෝපතාන පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ චමින්ද ගලබුඩෙහිවත් උටියා මේ මාස 24 වෙනිදා දක්වා රිමාන් කරන ලෙස කැපතිගොල්ලාව මහේස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කිරීමක් සිදු කළා තියෙනවා. ඒ පිළිබඳව වාර්තාව තවදුරටත් සඳහන් කිරීමක් කළා තියෙනවා අද පත්තරේ. මෙම එම වෙළඳසැලෙන් දියර කිරි පැකට් මිලදී ගැනීමට මෙම සාමණේර හිම්බරුන් දෙදෙනා ඉක්උත් 10 වෙනි දින පැමිණි අවස්ථාවේ සැක්කරු මෙම පහරදීම සිදු කර ඇති බවද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට කියනවා. මේකාගේ හැසිරීම රටාව පිළිබඳව බලනකොට මානසික තත්ත්වය පිළිබඳව තදබල ලෙස අවධානය යොමු කළා පරීක්ෂණයක් කර යුතුව තිබෙනවා, වාර්තාවක් ගත යුතුව තිබෙනවා. රුපියල් 10ක් වටිනා චොක්ලට් දෙකක් මුදල් නොගෙවා හොරෙන් ලබාගත් බවට චෝදනා කරමින් සැක්කරු සාමණේර දෙනමට මෙලෙස අමානුෂික ලෙස පහර දී ඇති බවට දැනට සිදු කළ ඇති මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බව කියනවා. එහෙත් සාමණේර දෙනම මුදල් නොගෙවා සැක්කරුට අයත් වෙළඳසැලෙන් චොක්ලට් ලබාගෙන නැති බව පොලිස් විමර්ශනවලදී තවදුරටත් හෙළිවිණයි පොලිසිය කියා සිටිනවා. පේනවා නේද මානසික මට්ටම මේ තැනත්තාගේ? ඔව්, ඒ කම්මුල් ප්‍රහාරයන් පහරදීම් සිදු කරපු ආකාරයක් දෙස කිසි ලෙසකින්වත් බලාගෙන ඉන්න සිටීමට හැකියාවක් නැහැ. තදබල ලෙස නීතිය ක්‍රියාත්මක කර යුතුව තිබෙනවා. ඒ වගේම මේ කුඩා සාමණේර හිම්බරුන් පිළිබඳව දැඩි අවධානය යොමු කළ යුතුව තිබෙනවා. රජයේ පාර්ශ්වයන් මේ පිළිබඳව අවධානය යොමු කිරීම, ඒ වගේ කාරණා පිළිබඳව සඳහන් කිරීමක් කරන්නට අවශ්‍යයි. ඒ පිළිබඳව කතිකාවක් මේ වන විට නැගෙමින් පවතිනවා. එකම අපි දැන් ඊළඟට ඔබ අරගෙන යන්න සූදානම් වෙන්නේ පිටිමිලේ කතාවට. ඊයේ පත්තර වාර්තා කළා තිබුණා. පත්තරේ විස්තරෙන් කිව්වා පිටිමිල තිබුණු ගාන්ටම දෙන්න අදාළ සමාගම් එකඟ වුණා කියලා. හැබැයි හවස් යාමේ වෙනකොට කතාව වෙන විදිහකට වාර්තා වුණේ. පිටිමිල බස්සන්න ඇමතින් තිදෙනෙකුට දුන් පොරොන්දුව සමාගම් කඩ කරලා මහින්ද නිශ්ශංක සහ නෝඩී රංජිත් ලියන් වැඩි කළ තෙරඟු පිටිමිල අඩු නොකරන බව ප්‍රීමාසා සෙරන්ඩිප් සමාගම් සියලු තෙරඟු පිටි අලෙවි නියෝජිතයන්ට හා බේකරි හිමියන්ට ඊයේ දැනුම් දී තිබෙනවා. සමාගම් මගින් බේකරි හිමියන්ට ඊයේ තෙරඟු පිටි නිකුත් කර තිබෙන්නේ වැඩි කළ මිල 90 කිලෝව රුපියල් 95 බැගින් තොගමිලට බවද බේකරි හිමියෝ සඳහන් කිරීමක් කරනවා. ලෝක වෙළඳපොලේ තිරිඟු ඇට මිල ඉහළ යාමත් ඩොලරේ වටිනාකම ඉහළ යාම සහ ආනයනය කරන තිරිඟු ඇට සඳහා රජය මගින් පනවා තිබෙන අධික බදු නිසාත් තිරිඟු පිටි කිලෝව රුපියල් 5.50 දක්වා වැඩි කිරීමට තමන්ට සිදු වූ බව සමාගම් සඳහන් කිරීමක් කළා තියෙනවා. ඔන්න කතාව පිටිමිල බස්සන්න ඇමතින් තිදිනෙකුට දුන් පොරොන්දුව සමාගම් කඩ කරලා කියලායි දාලා තියෙන්නේ. එතකොට වැඩි කළ මිලටම දීමක් ගැන තමයි කතාපුවත වාර්තාවෙන්. ඒ අතරේ අද මව්බිම් පත්‍රයේ දාලා තියෙනවා ඔය පිළිබඳව කතාවක්. ඒකත් ඔහොම සටහන බල. මිල අඩු කළා කිව්වට එහෙම වෙලා නැහැ. තිරිඟු පිටි මිල සෙල්ලමින් පාරිභෝගිකයෝ හොල්මන් කියලායි අනුරාධා හේරත් සහ නෝඩී නීටා වාර්තාව අරන්ගෙන. හොල්මන් වෙලා යන්නේ නැතුව තියෙයි. එක පාරක් කියනවා මිල වැඩි කළා, පාන් රාත්තලේ මිල වැඩි කළා, සැහැල්ලු කෙටි ආහාරවල මිල ගණන් වැඩිකරන් ගැළපෙන විදියට කියනවා. ඊට පස්සේ දවසේ කියනවා නෑ පර්ණ ගාන්ටම දෙනවා කියලා. එදාම අවශ්‍යාම කියනවා නෑ අපිට එහෙම දෙන්න බෑ, වැඩි කළ මිලටමයි දෙන්න කියලා. එතකොට මේ ආණ්ඩු මොනවද කරන්නේ?
සමාගම් එක එක ගණන් හිලව් ගන්නවා ඒගොල්ලන්ට අවශ්‍ය මිල ගණන් කරනවා බේකර් නිෂ්පාදකයෝ ඒ පිළිබඳව මිල තියෙනවා පාන් මිල වැඩි කරනවා ෂෝට් හිට්ස් මිල වැඩි කරනවා එතකොට ආණ්ඩු මොනවද කරන්නේ වෙනකන් බලාගෙන ඉඳ ඉඩාරිනවද ඇයි ඉතින් ඒගොල්ලන්ට වෙන හුටපට තියෙනවනේ බේරගන්න ඒ හුටපටත් අද පත්‍රවල දාලා තියෙනවා අපේක්ෂක හුටපට අපි ඒකට තව මොහොතකින් නෙමු ඒ අතරේ කිරිපිටිවලටත් මිල සූත්‍රයක් ජයසූරිය උඩුකුඹුර අයිලිය ඔන්න ඒකටත් දෙන්න යන් කිරිපිටි සදා සකස් කළ මිල සූත්‍රයේ ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙනවා ඒ අනුව මෙම මිල සූත්‍රය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා දාලා තියෙනවා අද ලංකාදීප පත්‍රයේ දානවා පරිපාලන නිලධාරීන් ලෙඩ නිවාඩු දැමීමෙන් රජයේ කාර්යාල අඩපණයි ජයන්ත සමරකෝන් ලියයි පාස්පෝර්ට් හැඳුනුම්පත් එක් දින සේවා නවති පරිපාලන සේවයේ නිලධාරීන් ඊයේත් පෙරේදා ආරම්භ කළ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන ගණනාවකම කටයුතු මුළු මනින්ම අඩපණ වූ අතර සේවාලාභීන්ට හිස් අතින් ආපසු හැරී යාමට සිදු වූ බව වාර්තා වෙනවා විසඳුම් ලබා දෙන්න අදාළ බලධාරීන් අදාළ අමාත්‍යාංශ ප්‍රධානීන් රජයේ පාර්ශව ඉතා ඉක්මනින් කඩිනම් පියවරක් ගන්න ඕනේ මොකද අවදානම තවත් තීර වෙන්න ඉඩ තියෙනවා විසඳුම් නොලැබුණොත් සතියකින් විසඳුමක් නොදුන්නොත් දිගටම වර්ජනේ පරිපාලන නිලධාරීන් කියන්නේ ජයන්ත සමරකෝන් ලියන පරිපාලන සේවා නිලධාරීන්ගේ වෘත්තීය ගැටළු වලට සතියක් ඇතුළත විසඳුමක් නොලැබුණොත් ලබන 18 වෙනි දාසේට අඛණ්ඩව වැඩ වර්ජනයක් සහිත දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට යාමට තීරණය කළ බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමේ ප්‍රධාන ලේකම්වරයා ලංකාදීපයට සඳහන් කරනවා. පෙන්න පේනවාද දැනෙනවාද බලනවාද පෞගිය දවස්වල රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගම් දිගට හරහට අනතුරු ඇඟවීම් සිදු කළා ඒවා පිළිබඳව හොයලවත් බැලුවද හැරිලවත් බැලුවද කියලා ප්‍රශ්නයක් තිබුණා. දැන් තියෙනවා මේ පරිපාලන නිලධාරීන් අනතුරු ඇඟවීමක් කරනවා සතියකින් විසඳුම් නොදුන්නොත් දිගටම වර්ජනය කියලා ඒ තුළින් මහජනතාව මොනතරම් පීඩාවකට කැළඹීමකට ලක් වෙනවාද එහින්දා අපි බලධාරීන්ට කියනවා මේවා ගැන අවධානය යොමු කරන්න කියලා. එතකොට ඇමති කියන කතාවකුයි සංගමය කියන කතාවකුයි දෙකක් එකතැනට අරගෙන වාර්තාවක් අරගෙන තියෙනවා මෞබිම් පත්තරේ මෙහෙම. ජනපතිවරණ කටළඟ තියාගෙන උද්ඝෝෂණ සුදුසු නෑ රංජිත් මද්දුම් බණ්ඩාර එහෙම කියනවා. ඉල්ලීම් නොදුන්නොත් දිගටම කරනවා කියලා රජයේ පරිපාලන සේවා නිලධාරී සංගමය කියන් ජේටී ද සිල්වා තබන වාර්තාවක්ගේ. එහෙමයි තත්ත්වේ. රටේ විවිධ තැන්වල ගැටලු මතුවෙලා තිබෙන ආකාරය තමයි මේ දවස්වල දක්නට ලැබෙන්නේ. ඒ අතරේ අර කෞතුකාගාර නඩුව ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාර නඩුව ගෝඨාභයගේ අභියාචනා පෙත්සම් ඉවතට විනිසුරු මඩුල්ලෙන් බෙදුණු තීන්දුවක් රංජන් කටුගම්පල සහ තිලිනිදි සිල්වලිය බදමුලන ඩීඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් කෝටි 3 මාර්ක මුදලක් අවභාවිතා කළේයි තමා ඇතුළු සද්දෙනෙකුට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවරා ඇති නඩුව එම අධිකරණයට බලයක් නොමැති බවට ඉදිරිපත් කළ විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ ගොනු කර තිබූ අභියාචනා පෙත්සම් දෙක විභාගයට නොගෙන ඉවත දැමීමට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ තීන්දුව කර තිබෙනවා. ඒ අතරතුරේ තමයි අර රූපවාහිනිය පවරා ගැනීමේ කතාව කතිකාවක් විදිහට මේ දවස්වල නැගින්න පටන් අරන් තියෙන්නේ. රුවන් විජේවර්ධන ඒ පිළිබඳව කතා බහ කරනවා. පණිවිඩ තිබ්බා ඊයේ මාධ්‍ය හමුත් තිබ්බා. රූපවාහිනිය ආරක්ෂක අමාත්‍යාංශයට පවරා ගැනීම ජනපතිගත් පියවරේ අරමුණ පැහැදිලි නැහැ. ඇමති රුවන් කියන්නේ ඩයනා උදයන්ග නිලිය. ජනාධිපතිවරයා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශයේ යටතට පවරා ගත්තේ ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී වාසියක් ලබා ගැනීමටද එසේත් නැත්නම් ඉක්ුත් ඔක්තෝබර් මාසයේ මෙන් යලිත් දේශපාලන කුමන්ත්‍රණයක් කිරීමට සූදානම් වන නිසා දැයි යන්න ගැන ගැටලුවක් වී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන ඊයේ මාධ්‍යාමුඛදී කළ සඳහන් කිරීමක් ලංකාදීපයේ මේ පත්තරයට අද දාලා තියෙන අවස්ථාව තමයි අපිට මේ පෙන්නුම් කරන්නේ. ඒ අතරේ මේ වීරකුමාර ඔහුතමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඕකර්ණ ප්‍රකාශයට දැන් අවධානය රූපවාහිනිය පවරා ගත්තේ ඇමතිගේ අත්ඔනුමතික ක්‍රියා නිසා ජේටී දිසල් වලිය වීරකුමාර තමයි ඒ පිළිබඳව ප්‍රකාශය සඳහන් කිරීමක් කළා තියෙන්නේ
වර්තමානයේ ජාතික රූපවාහිනී උද්ගත වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා එම ආයතනයේ ආරක්ෂක අමාත්‍යාංශයට පත් කළේ ඇමතිවරයා අත්නොමතික ලෙස නීතියට පිටින් ගොස් සිදු කරන ක්‍රියා නිසා යැයි පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක සඳහන් කළා කියලා වැඩිදුරටත් පත්තර වාර්තාවේ දාලා තියෙනවා. ඒ තමයි මේ රූපවාහිනිය පවරා ගැනීමේ කතාව. කතා කීයක් නම් මේ දවස්වල තියෙනවද නේ? හරි හරි කතා එනවා. ඒ අතරතුරේදී අපි දැන් යන්න සූදානම් වෙනවා මැකෝගේ කතාවකට. අද ලංකාදීපයේ ප්‍රධාන ශිෂ්පාටයට උපුටා ගන්නේ අදාළ කතාව. රජයේ සියලු වාහන ඡන්ද රාජකාරී වැඩට මැකෝ ආයතන ප්‍රධානීන්ට දන්වයි අජන්ත කුමාර අගලකඩ ලියන්. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව නිල මට්ටමින් වාහන හිමිකම් ඇති නිලධාරීන්ට එක් වාහනයක් වන පරිදි වෙන් කර තිබෙන වාහන හැර රජයේ අනෙකුත් සියලුම වාහන ඡන්ද විමසීමේ කටයුතු සඳහා ලබා දිය යුතු ඇයි මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිවරයා අයිකුත් 30 වෙනිදා විශේෂ චක්‍රලේඛයක් යවමින් මේ බව දැනුවත් කිරීමක් කර තිබෙනවා. ඔන්න අපි මතක් කරනවා ආයතන ප්‍රධානීන්ට මැකෝ දන්වලා තියෙන කතාව. රජයේ සියලු වාහන ඡන්ද රාජකාරී වැඩට එක් අයකට එක් වාහනයක් බැගින් පවරලා තියෙන වාහන හැර අනිත් ඔක්කොම අවශ්‍ය කියන කතාපුවතක් තමයි දාලා තියෙන්නේ. අපි මේ පිළිබඳව අවධානයෙන් යමු. ජනතාව අවධානයෙන් අවදීන් ජනාධිපතිවරණයක් අභිමුව ආණ්ඩු පාර්ශවයේ රජයේ දේපල රජයේ මුදල් භාවිතා කරන්නේ කොහොමද කියන කතාව එක ඉතාම සංවේදී කාරණාවක්. ඒ අතරේ අද මෞබ්‍යම් පත්තරය දානවා රජයේ මුද්‍රණාලාධිපතිනියට මැකෝගෙන් හදිසි කැඳවීමක් ජේටි ද සිල්වා ලියන්. ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීමේදී රජයේ මුද්‍රණාලයෙන් ඉටු කළ යුතු කාර්යභාරය ඉටු කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සලසා ගන්නා ලෙසට මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය රජයේ මුද්‍රණාලාධිපතිනිය කැඳවා උපදෙස් ලබා දීමක් සිදු කර තිබෙනවා. ඡන්ද පොළවලට අවශ්‍ය දැන්වීම්, නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම, ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු අනෙකුත් මුද්‍රණ කටයුතු සඳහා අවශ්‍ය කඩදාසි ප්‍රමාණවත් තරම් එක් රැස් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමා ඇයට උපදෙස් දුන් බව මහින්ද දේශප්‍රිය සඳහන් කිරීමක් කරලා තියෙනවා. යාතරේ මහින්ද දේශප්‍රියට තවත් මහින්ද කෙනෙක්ගෙන්, හැබැයි යා මහින්දා නන්ද, එයාගෙන් පණිවිඩයක් එනවා. බලය පාවිච්චි කර ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන්න මහින්දානන්ද මැකෝගෙන් ඉල්ලනවා ජයසූරිය උඩුකුඹුරයි වාර්තා වාරංගෙන්. ඒ වාර්තාවත් අපි ඔබට ඉදිරිපත් කරන්නට සූදානම්. මෙහෙමයි වාර්තාවේ දාලා තියෙන්නේ. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය සැප්තැම්බර් 15 වෙනිදායින් පසුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැවරෙන බැවින් ලැබෙන මුල් අවස්ථාවේදීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් ඉල්ලීමක් කරනවා. අපි ඒ ඉල්ලීම කොහොමද කැඳවන්නේ කියන කතාව දීර්ඝ ලෙස සලකුණ සංවාදයේදී ප්‍රශ්න කරා. ඒ වගේම ඔව් ඒකට උත්තර දුන්නා. කොහොමද, කොයි වකවානුද සිද්ධ වෙන්නේ, මොකද්ද කියන කතාව. එතකොට දැන් නැවත මහින්දානන්ද කරපු ඉල්ලීමක් ඒ අතරේ අපිට යන්න වෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයේ UNPA හුටප්පරේ පැත්තට තාම වගේ වගක් නිශ්චිත තීන්දුවක් ලැබෙන පාටක් පේන්න නෑ. ඒ සාකච්ඡාවල තොරතුරු දැන් එළියටමින් පවතිනවා. එවැනි තොරතුරු එළියට එමත් එක්කම මේක හෙට අනිද්දාත් විශ්ලේෂණය කියන ප්‍රශ්නය නම් සෑහෙන්න මතුවෙනවා. අද පත්තරේ දානවා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා තේරීම හවුල් පක්ෂ අතට චාමර සම්පත් ලිය. එජාප නායකත්වය හා එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් යටතේ අග්‍රාමාත්‍ය ධුරය රනිල්ට ලබා දීම ගැන සාකච්ඡා. එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාස හෝ වෙනත් අයෙක් දයන්න තීරණය කිරීම එක්සත් ජාතික පක්ෂයේ හවුල්කාර පක්ෂවල එකඟතාව මත සිදු කිරීමට නියමිත බව අදට වාර්තා වෙනවා. එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස අතර පෙරේදා රාත්‍රියේ පැවතිල සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාවයට පැමිණ තිබෙනවා.
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ධුරයට තමන් ඉදිරිපත් වීමට කැමැත්තෙන් සිටින බව සජිත් ප්‍රේමදාස එජාපනායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳ එජාපනායකයා සඳහන් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන හවුල්කාර පක්ෂවල එකඟතාව සහ සහයෝගය ලැබෙන අපේක්ෂකයා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීම වඩාත් සුදුසු බවයි. ඔබ දන්නවා මේ නායකත්ව හුටපට අපේක්ෂක හුටපට ආවම UNP නායකයාගේ කල්මැරීමේ ප්‍රතිපත්තිය ඒ පිළිබඳව අවබෝධයක් ඉවක් රටේ ජනතාවට තියෙනවා. තීරණාත්මක තැනකට ඇවිල්ලා දෙන්න මූණට මූණලා සාකච්ඡාව තීරණාත්මකව යන වෙලාවේ දෙන්න විතරක් කියලා කිව්වේ. හැබැයි එතනට රාජිත එනවා, එතකොට කබීර්ලා එනවා, එතනදිත් ප්‍රශ්නාර්ථ ගණනාවක් මතු වුණාද කියන එක මේ දවස්වල දේශපාලන සංවාදවල කතාබහට නැත්තම් දේශපාලන පොරපිටියේ සාකච්ඡාවට ලක්වමින් පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ දැන් රනිල් කියලා තියෙන්නේ සජිත් සුළු පක්ෂවල හවුල්කාර පක්ෂවල එකඟතාව සහ සහයෝගය ලැබෙන අපේක්ෂකයා ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නම් කිරීම වඩා සුදුසු බවයි. එතකොට හිතන්න මොන වගේ කාරණාවක් මෙතනින් මතුවෙනවද? කාටද එතකොට ඒ අපේක්ෂකත්වය ලැබෙන්නේ? TNA එක සජිත්ගේ සාකච්ඡාවක් තිබුණා. හැබැයි TNA එක සජිත් සහාය දෙනවා කියලා ඍජුව කියලා තිබුණේ නැහැ. එතකොට TNA එකේ ඉන්නේ කවුරු බලාගෙනද? ඔයගේ කතා ගොඩක් අවධානයට ලක් වෙනවා. ඒකම අද මෞබිම් පත්තරේ තියෙනවා රාජිතගේ ගෙදර මංගල මලික් කතා කළදී. එහෙම කතා පුවතක් දාලා තියෙන්නේ අද මෞබිම් පත්තරේ. ඒ පිළිබඳව වාර්තාවේ තියෙනවා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව තීන්දුව කඩිනම් කිරීම පිළිබඳවත් පොදු සන්ධානය පිහිටුවීමේ වැඩපිළිවෙල ඉක්මනින් අවසන් කිරීම පිළිබඳවත් තමන්හා මංගල සමරවීර මලික් සමරවික්‍රම අමාත්‍යවරුන් අතර ඊයේ දවල් විශේෂ සාකච්ඡාවක් පැවති බව රාජිත සේනාරත්න මෞබිම කළ විමසීමකදී සඳහන් කර තිබෙනවා. අවම තරමින් මේ සති අන්තිය වන විට ඉහතකී කාරණා පිළිබඳ තීන්දුවගෙන අවසන් කළ යුතු බව ඔවුන් දෙපළගේ ඉල්ලීම වූ බවත් සේනාරත්න සඳහන් කිරීමක් කළා තියෙනවා. සාකච්ඡා යනවා. ඒ අතරතුරේදී අර සජිත් කියනවානේ තමන් ජනාධිපති වුණොත් මොනවදෝ දෙයකට මාස කීපයක් ඇතුළත ඉක්මනින් විසඳුම් දෙනවා කියලා. එතකොට ඒකට අද දීපු කාටුන් එකක් කාටුන් පෙළේදී බලන්න අමුතක් කරන්න එපා. හොඳේ අමුතු කාටුන් එකක් ඒකට කාටුන් එකකින් සටහනක් දාලා තියෙනවා. මම ඒක කාටුන් පෙළේදී ඔබට ඉදිරිපත් කරන්න. ඒ අතරේ තවත් සටහනකට අපි අවධානය යොමු කරමු. ඒ කතාවේ තියෙන්නේ මෙන්න මෙහෙම වාර්තාවක්. එජාප පෙරමුණේ පක්ෂනායක හමුවට සජිත්ට ඇරයුමක් නිමල කොඩිතුවක් කුලියන්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂනායකයන්ගේ විශේෂ හමුවක් ඉදිරි දින දෙක තුළ පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්වෙන මෙම හමුවට අග්‍රාමාත්‍යරයාගේ ආරාධනාවකට අනුව සජිත් ප්‍රේමදාසද සහභාගී වීම විශේෂත්වයක්. දැන් මොන සාකච්ඡාවකටවත් කියන්න පුළුවන්ද කටක් කරලා මේ UNPA තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා කියලා? ඒ වගේ තීරණාත්මක සාකච්ඡා කොච්චර නම් පැවැත්වුණාද? කල්මරමින් ගිහිල්ලා මේ කොතන්ටද ළඟා වෙන්න හදන්? ඒ කල්මැරීමක් ඒගොල්ලෝ කරද්දී මෙහෙව් කතාවක් කෙහෙලිය කියලා තියෙනවා. එජාපයේ කුට්ටි පිටින් පෝට්ටුවට එනවා. කෙහෙලිය රඹුක් කැල්ල කියන්නේ නෝමන් පලිය වඩන අයලියන්. එක්සත් ජාතික පක්ෂයේ දැන් උද්ගත වී ඇති අර්බුදය මෙන්ම එම ආණ්ඩුවේ පවතින දුර්වල තත්ත්වය හේතුවෙන් එජාප මැති ඇමතුරුන් මෙන්ම ප්‍රාදේශීය මට්ටමේ නියෝජිතයන් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ සමග එක් වී ක්‍රියා කිරීමට දැන්ටමත් කැමැත්ත පළ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්කැල්ල දිවයින පත්තරයට වාර්තා කළා තියෙනවා. ඔන්න කෙහෙලියගේ කතාව එජාපයේ අර්බුදකාරී තත්ත්වයත් එක්ක කුට්ටි පිටින් පොහොට්ටුවට එනවා කියලා කෙහෙලිය සඳහන් කිරීමක් කළා තියෙනවා. මේ අතරේ ඊයේ සුසිල්ලා ලක්ෂ්මන් යාපලා මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ඒ මාධ්‍යමයේදී කරපු ප්‍රකාශ අපි උපුටා ගන්නවා අද ලංකාදීපෙන්. ලක්ෂ්මන් යාප කියනවා ජනපති ඡන්දයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ නැහැයි කියලා. ඩයනා උද්‍යංගන ඉලියන්. එතකොට සුසිල් ප්‍රේම්ජාන්ත් කරන ප්‍රකාශය එජාපේ අර්බුදය අද රටේ අර්බුදයක් වෙලා රාජ්‍ය පරිපාලනයත් බිඳ වැටිලා. මා මහලේකම් කාලයේ මන්ත්‍රීවරු 96 දෙනෙක් සිටියා. දයාසිරි ඒ ගාන 14ට බස්ස ගත්තා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉන්න මන්ත්‍රීවරු ගැනයි සුසිල් එහෙම කියලා තියෙන. තවන්ගේ කාලේ 96 දෙනෙක් ඔක්කොම හිටියා. දැන් දයාසිරි 14ට බස්ස ගත්තා කියලා සඳහන් කිරීමක් කරන්න. ඒ අතරේ
පොහොට්ටුව පිළිබඳ පොහොට්ටුවේ ලකුණ පිළිබඳව මේ වන විට කතා බහක් යනවා. ඒ ගැන සටහනක් උපුටා ගන්නවා දිවයිනේ. වීර කුමාර ඔහු කරන ප්‍රකාශයක් මේ පොහොට්ටුවේ යෝජනාවට අපි බෑයි කිව්වා. ලසිත දුමින්ද ලියන්. ජනාධිපතිවරණයේදී පොහොට්ටුව ලකුණින් තරං කර වෙනත් ලාංඡනයකින් මහමැතිවරණයට තරං කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොජ්ජන පෙරමුණ කළ යෝජනාව ප්‍රතික්ෂේප කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක දිවයින පත්‍රයට සඳහන් කිරීමක් කරලා තියෙනවා. පොහොට්ටුව ඔබ දන්නවා දැන් පොහොට්ටුවේ හිර වෙලා තිබෙනවා. ලාංඡනීය ප්‍රශ්නයක් කරගෙන තිබෙනවා. කල් ගන්න, කල් මරන්න ඒක ප්‍රශ්නයක් කරගත්තද අපි කියන්න දන්නේ නැහැ. සමහරලාට දේශපාලන ආරංචි මාර්ග වලින් දේශපාලන කතා වලින් විවිධ අය විවිධ අදහස් පළ කරනවා. UNP අපේක්ෂක උටපටය නිමා කරන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කල් ගන්න කතා කියවෙනවා. කොහොමද කියලා අපිට ඉස්සරහට බලන්න පුළුවන්. හැබැයි දැන් සාකච්ඡා පොහොට්ටුවේ හිර වී තිබෙන බවක් පෙන්නුම් කරන්නේ. ඒ අතරේ මහින්දානන්ද චෝදනාවක් කරනවා මෙන්න මෙහෙම. දයාසිරි ලාංඡනයක එල්ලෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිය කරන්නයි කියලා මහින්දානන්ද කරපු චෝදනාවක් තමයි අපි මේ වාර්තාවේ වැඩිදුරටත් බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එලෙස චෝදනාවක් තමයි අද එල්ල වෙලා තිබෙන්නේ. එහෙම කතාවක් තියෙන්නේ. දැන් එතකොට එතනින් කියනවා මහින්දානන්ද දයාසිරි ලාංඡනය කෙල්ලෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිය කරන්නයි කියලා. හිටපු මාලේකම්බරෙක් වෙන සුසිල් ප්‍රේම්ජයන්ත් කියනවා තමන්ගේ කාලේ මෙච්චරයි දයාසිරි 14ට බැස්සුවා කියලා. ඕක තමයි දේශපාලන කතන්දර. ඒ දේශපාලන කතන්දර අතරේ අද මංගල සේනු හැඬවීම අද මව්බිම් පත්තරේ සහ පත්තර කීපයකම වාර්තා කරලා තියෙනවා. මව්බිම් පත්තරේ යුවළගේ චාරූපයක් සහිතව තියෙන නිසා අපි එතනින් උපුටා ගමු. බලන්න කවුද කොහොමද කියලා චාරූපයක් සහිතව. මේ අද මව්බිම් පත්තරේ නාමල්ට ලිමිනිට අද මංගල සේනු ප්‍රසාද් මංජු ලියන්නේ. ශ්‍රී ලංකාවේ පස්වෙනි විධායක ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ සහ ශ්‍රීරන්ත වික්‍රමසිංහගේ වැඩිමාල් පුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද විවාහ මංගල්‍ය නැත්නම් අද විවාහ දිවියට එළඹෙනවා කියලා පත්තරේ වාර්තා කිරීම කරලා තියෙනවා. හොඳයි, ගොඩක් අපි කතා කළා. අනිත් ඒවා විරාමයෙන් අනතුරුව බලමු. මේ දිවයින පත්තරයේ අද ප්‍රධාන ශිෂ්‍ය පාඨය ත්‍රස්තවාදයේ වැළැක්වීමට නව නීති කඩිනමින් සකසන්න ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනපති කියයි. ත්‍රස්තවාදී වැළැක්වීමට අවශ්‍ය නීති සංශෝධනය වන සහ නව නීති පැනවීම කඩිනම් කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වුණු ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමින් අද ලංකාදී පත්තරේ දානවා නැවත නොතියසි නිකුත් කිරීමේ කතාපුවත 16 වෙනිදාට අගමැති 16 වෙනිදා කොමිසම හමුවට අද එන්නේ නැහැ තිලිනිදු සිල්වලියන්. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මන්නාරම් ප්‍රදේශයේ උත්සව කීපයකට සහභාගී වීමට ඇති හේයින් රජ ආයතනවල සිදු වී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ අද පෙනී සිටිය නොහැකි බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඊයේ එම කොමිසමට දැනුම් දීමක් කර තිබෙනවා. අග්‍රාමාත්‍යරයා අදම කොමිසම හමුවට කැඳවුණු ලැබ සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශයේ රාජගිරිය ගොඩනැගිල්ලට ගෙන යාම සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි විභාගයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. අගමැතිවරයා අද පෙනී නොසිටීම හේතු කොටගෙන ලබන 16 වෙනිදා පෙරවරු 9:30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා අගමැතිවරයාට කොමිසමෙන් ඊයේ යලි සිතාසිනිකුත් කිරීම සිදු කර තිබෙනවා. එකම අද පත්තරේ දානවා රතුපස්වල සිද්ධිය පිළිබඳව. රතුපස්වල සිද්ධියට බ්‍රිගේඩියවරයෙකුට හා සෙබළු තිදෙනෙකුට නඩු බුද්ධිමාල් රුබේරු ලියන්. පිරිසුදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනයකට තවත් 45 දෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට අදාළ යුදහමුදා බ්‍රිගේඩියවරයෙකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ හමුවේ ඊයේ නඩු පවරා තිබෙනවා.
ඒ කතා පුවත් වලින් අනතුරුව අපි ප්‍රධාන පිටු අතරේ අවසාන සටහන ඔබට ගන්න සූදානම් වෙන්නේ මේ අවට වටපිටාව එනම් තාමත් වැසි ඇද හැලමින් පවතිනවා කොහොමද ඔබේ තත්ත්වය බොහෝ ප්‍රදේශවලට අයාපත් කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා මේ අද කතාවක් නෙමේ පෙර කතාවක් පෙරේදා රෑ කතාවක් මැදගමට මේඝා කිවුලට දාරා නිපාත අයිස් වැස්සක් බුත්තල නයනසා මේඝා කිවුලේ රිවන් ලියන් බොණ්ඩාගල මැදිගම් ප්‍රදේශයේ පෙරේදා පසරු 3 මාරට පමණ ඇදහැලුණු වර්ෂාවත් සමග විශාල අයිස් වැස්සක් ඇද වැටී තිබෙනවා. බලන්න පෙන්නනවා අයිස් කැටවල තරම. කොමුණත් අද තමන්ගේ දෛනික කටයුතු වල නිරත වෙද්දී ඔබ අවධානයෙන් කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් අවදීන් ඉන්න කියලා මතක් කරනවා. යමු ඇතුල් පිටු වාර්තාවලට මහා වැසි නොතකමෙන් තමන්ගේ වැටුප දිගටම ලබා දෙන්නටයි ඒ රණවිරුවන් අබාත්‍ය වූ රණවිරුවන් අතපය අහිමි වූ රට වෙනුවෙන් සටන් වැදි රණවිරුවන් කරපු ඉල්ලීමේ කතාව අද ඇතුල් පිටු වාර්තාවලින් උපුටා ගන්නවා මේ ලංකාදීපය. වැටුප කැපුවාට ආබාධිත විශ්‍රාමික රණවිරුවෝ විරෝධතාවයක ජීවිතාන්තයේ දක්වා වැටුප් ලබා දෙන බවට රජය ලබා දුන් පොරොන්දුව කඩකිරීම හෙලා දකිමින් ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවෝ පිරිසක් විරෝධතාවයක නිරත වෙනවා. ලබා දුන්නු පොරොන්දුව කඩ කළා කියලායි සඳහන් කිරීම කරන් මේ අය ආබාධිත අය මේ අය රට වෙනුවෙන් සටන් වැදු අය මේ අයට තමන්ගේ ජීවිත කාලය දක්වා වැටුප කොයිතරම්නම් අවශ්‍යද තමන්ගේ වැඩ කටයුතු තනිවම කරගන්නටත් නොහැකි තරමට දෙපා අහිමි වූ අයත් සිටින ආකාරය අපි දැක්කා. එතකොට පාද අහිමි වුණු අය ආබාධිත තත්ත්වයට පත් වුණු අය ඔවුන් කරන ඉල්ලීම අද අදපත්‍රයේ දාලා තියෙන සටහන බලන්න වචන ටික මෙන්න ශීර්ෂ පාඨය. ෆීල් මාර්ෂල්ට ජීවිත කාලයටම වැටුප් දෙන ආකාරයට ආබාධිතා දිවිපිදූ රණවිරු පවුල්වලටත් වැටුප් පිල්ලයි. ඉන්දික හේවා විතරන වාර්තා කරන්නේ. මහා මග ඉඳගෙන ඉන්න චාරුපත් සහිතවයි වාර්තා අරගෙන එන්නේ. අර විදිහට අපිටත් ජීවිත කාලයටම වැටුප් දෙන්න කියලා කියන්නේ ඒ ඉල්ලීම සාධාරණ බව කොයිතරම්ද කියලා ඔබට දැනේවි. ඒ අතරතුර මෙවැනි රණවිරුවන් රට වෙනුවෙන් සටන් වැදි අය ඇවිල්ලා විරුද්ධතාවයක නිරත වෙද්දී ඒවා හසුරවන පොලිස් නිලධාරීන් ඉතාම කාරුණික වීම සහ ඒ පිළිබඳව අවධානය පරිස්සමට යොමු කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. ඔවුන්ගේ රාජකාරිය කළ යුතුව තිබෙනවා. හැබැයි ඒ රාජකාරියේදී භාවිතා කරන වචන හැසිරෙන ස්වභාවය පිළිබඳව අවධානයම් කළ යුතුයි. එක් නිලධාරියෙක් වචන භාවිතා කරපු ආකාරය පිළිබඳව ඊයේ දැඩි අවධානයට යොමු වුණා. බලමු සවිස්තර වාර්තාව. ආබාධිත සහ විශ්‍රාමික රණවිරුවන් මෙම විරෝධතාව ආරම්භ කළේ කොළඹ කුටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටින්. පසුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බස් රථයකින් ගමන් කිරීමට විරෝධතාකරුවන් සැලසුම් කර තිබුණද ගාලු මුවදුරට පිවිසෙන ලෝටස් වටරවුම වසා දැමීම නිසා එම උත්සාහය ව්‍යර්ථ වුණා. පසුව පාගමනින් පැමිණි විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට හිඳගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යෑමට අවසර ඉල්ලා සිටියේ තම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්. විරුද්ධතාව අතරතුර අධික වැසි ඇදහැලු විද පොලිස් නිලධාරීන් සහ විරුද්ධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් නොවීම විශේෂත්වයක්. Pa
පත්වෙච්ච යුද හමුදාපතිතුමාට අපි ගෞරවයක් තියෙනවා. එතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, මුදල් ඇමැතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, ත්‍රිවිධ හමුදාපතිවරු එක මේසයකට ඇවිල්ලා මේ ගැන සාකච්ඡා කරලා මේ ජීවිතාන්තය දක්වා වැටුප අපිට හදලා දෙන්න. 19 වෙනිදා පිකටින් මේ කොළඹට ආවා. ආපු වෙලාවේ අපි ගියා ජනාධිපති ලේකම්තුමා හම්බෙන්න. ජනාධිපති ලේකම්තුමා පැහැදිලිව කිව්වා මේක ලබන සතියේ ගහරුවාද කැබිනට් පේපර් එකම දාලා දෙනවා කියලා. ඊයේ වෙනකොට එතුමාට දුරකථනය ගැමතුවාම කියනවා මේ කිසි දෙයක් කරන්නේ නැහැ, තියෙන විදිහට කරගනින්නලා කියලා. බොහොම වගකීමෙන් කියනවා 2015න් පස්සේ තමයි සියලුම රණවිරුවන්ට කනකොක හැඬුවේ මේ රටේ. බුද්ධයන්ස රණවිරුව 41ක් කිරේ දැම්මා, දෙන්නෙකුට මරණීය දඬුවම් දැම්මා. එතනින් විතරක් නෙවෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 65 වෙනි සංවත්සරය සමරන්න කුරුණෑගල තිබ්බ රණවිරු ස්මාරකයක් කඩලා දැම්මා. දැන් අපි අවුරුදු 4.5ක් මෙතෙන්ට ආවා. අපිට ගියා සිස්ටම් එකට එන්න කියලා. සිස්ටම් එකට ආවම කොළ කැල්ලක් දීලා අපි ආපස්සට ආරෝල යවනවා. 27,000ක් දීපෙතු රණවිරුව 14,000 සදාකාලික ආබාධිත රණවිරුව වෙනුවෙන් මේ පටන් ගත්ත අරගලය අපි නවත්තන්නේ නැහැ. ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා ළඟ ඉන්නවා මෝඩ තක්කඩි හරක් ටික. ඒ හරක් ඔබතුමාට හරියට කියන්නේ නැහැ මේ පණිවිඩේ. රනිල් වික්‍රමසිංහ ආර්ථිකයේ කෑවනම් 2015 ඉඳලා රණවිරුවන්ගෙන් ගත්ත පළිය ඔබතුමා නිවැරදි කරලා ඔබතුමා ගෞරවන්විත යන්න කියලා ඉල්ලීමක් කරනවා. හවුන් කරපු ප්‍රකාශය සහ මං අර කියපු කතාව, වචන භාවිතා කරපු ආකාරය ඔබ දැක්කා. දෙනවයි කියපු පොරොන්දුව කඩකලා කියලා කියන්නේ මෙයාගේ දෙපා අහිමි, දෑත් අහිමි, ආබාධිතයි. ඔවුන්ට ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන්නට මොනතරම් නම් මුදල් අවශ්‍යද, ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලය දක්වා වැටුපයි ඉල්ලන්නේ. එවැනි තත්ත්වයක් තුලදී අද ලංකාදීපයේ දාන තව කතාවක් මෙතනම ගන්නකොට ඔබට දැනෙන දේ බලන්න, ඔවුන් රට වෙනුවෙන් සටන් වැදි අය. ඔවුන් එහෙම ඉල්ලීම දිගටම කරද්දී තාම ඉටු නොවෙද්දී මේ කතාව බලන්න. මැතිසබේ මන්ත්‍රීලා වසරකට කෝටි 2ක කාලා. වාර්තා කරන්නේ සුජිත් හේවාජූලිගේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර පාන වියදම් වෙනුවෙන් වසරකට රුපියල් 2,54,40,000ක මුදලක් වැය වෙන බවට ඇස්තමේන්තු ගත කර ඇතැයි පාර්ලිමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වෙනවා. එම වාර්තාවට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර පාන වෙනුවෙන් රැස්වීම් දිනකදී දරන වියදම රුපියල් 2,40,000ක් කියලා දාලා තියෙනවා. අරේ රණවිරුව දී ජීවිතාන්තය දක්වාම වැටු පිල්ලනවා. මෙහි මැතිසබේ මන්ත්‍රීලා වසරකට කෝටි 2ක කනවා. අරේ අර පළාත් සභා ඉවර වෙලා තියෙද්දි ඡන්දෙ තියාගන්න බැරි තැනකට තීන්දුව ඇවිල්ලා තියෙද්දි හිටපු මන්ත්‍රීලාට ඩියුටි ෆ්‍රී වාහන ගන්නට හදනවා. අර තවත් මොකද්ද මන්ත්‍රීවරුන්ට 1,02,000 දීමනාවක් ගන්නට වෙනදරනවා, පොරබදිනවා. මේවා කොහොම තත්ත්වයක්ද ඇති වෙන්නේ කියලා ඔබ හිතන්න චුට්ටක්. ඒ වගේම මේ මැතිසබේ කෑමට යන ගානත් එක්ක මට මතක් වුණේ පහුගිය දවස්වල ඝන පූර්ණයේ පවා නොමැතිව පාර්ලිමේන්තුව කල්තබන්නට සිදු වුණු අවස්ථා. පිටපිට දවස් කීපයක අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ඇමතිලා නැහැ, සමාල්ලාට අහන්න ප්‍රශ්නවලට ප්‍රශ්න අහන්න මන්ත්‍රීලා නැහැ. එවැනි තත්ත්වයක් තුළ නාස්තිය කොහොමද? මේක පොඩ්ඩක් බලන්න. ඊළඟට මෞබිම් පත්‍රයේ තියෙන එකක්. වේයන්ගොඩ දඩගමුව කනිෂ්ඨයේ සෙල්ලම් කරන උපකරණ කිසිවක් නැතිව ළමා උයනක් සිසු අයිතියට පත් කළා. වාර්තා කරන්නේ නිට්ටඹුවේ මනෝජ්. දරුවන්ට සෙල්ලම් කිරීම සඳහා උපකරණ නොමැති ආරක්ෂිත වැටක් පමණක් ඇති ළමා උයනක් සිසු අයිතියට පත් කිරීමක් පිළිබඳ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් වාර්තා වෙනවා. ඊයේ පෙරවරුවේ වේයන්ගොඩ දඩගමුව කනිෂ්ඨ විද්‍යාලය ඉදිකර ඇති ළමා උද්‍යානයේ අත්තනගල්ල UNP ප්‍රධාන සංවිධායක විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ ළමා උද්‍යානයේ ආරක්ෂිත වැටකින් පමණක් වටකර ඇති බවත්, උද්‍යානය තුළ ළමයින්ට සෙල්ලම් කිරීම සඳහා කිසිදු උපකරණයක් සවිකර නොමැති බවත් දැක්ගත හැකි වුණා. අන්න ඔබට පේනවත් දන්නේ ඉතාම සියුම්ම බලන්න පේනවා අඩුයි. අර බෝඩ් එක තියෙනවා නේද, ගම්පෙරළිය බෝඩ් එකක්. එතන නිරාවරණය වෙන්නේ ගම්පෙරළිය ව්‍යාපෘති යටතේ 120ක ප්‍රතිපාදන මෙම ළමා උද්‍යානය සඳහා වෙන් කරලා තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට විවෘත කරන්න කලින් මේ පිළිබඳව සොයා බැලීමක් කළාද නැද්ද? වේයන්ගොඩ දඩගමුව කනිෂ්ඨයේ සෙල්ලම් කරන උපකරණ කිසිවක් නැතුව ළමා උයනක් සිසු අයිතියට පත් කළා. මේවා වෙන්නේ කොයි රටේද? ඒකම මාවනැල්ල ප්‍රාදේශ සභාවේ කතාවක් අද වාර්තා කරනවා දිවයින. මාවනැල්ල ප්‍රාදේශ සභාව ගාලගෝට්ටියක් වේ. මේ අහන්න ජාතික ගීයේ සහ පළාත් ගීයේ සංගීතයට තමන් විරුද්ධයි, ඒ වෙලාවට තමා සභාවට එන්නේ නැහැ කියලා මාවනැල්ල ප්‍රාදේශ සභා මන්ත්‍රී කාමේල් කිව්වලු.
පොඩ්ඩක් ඔයලා බලන්න මොකද්ද මෙයා කතාව මෙයාගෙන් අහලාද සංගීතය දාන්න ඕනි කියලා. UR ජයන්ත වාර්තා කරන්නේ. එතකොට ප්‍රාදේශ සභා මන්ත්‍රී සමන් කුමාර චෝදනා කරනවා කාමේල් තව්හිද් ජමාත් පල්ලි හදන්න සම්බන්ධයි ජාරාන් මාවනැල්ලට ගෙනත් රැක බලාගත්ත කියලා චෝදනාවකුත් එල්ල කළා තියෙනවා. කොමුණත් මේ පොඩ්ඩක් දේශපාලන අධිකාරිය අය හොයලා බලන්න මේ මොකද්ද මේ කතන්දරය මේ මෙයා විරුද්ධ වෙන්නේ කොහොමද එතකොට යාගෙන් අහලාද එවුව හදන්න ඕනි කියලා විරාමයක් කරන් ඉන්න. අලි මිනිස් ගැටුම මේකට විසඳුමක් පේන තෙක්මානකවත් නැත. අද වාර්තා දෙකක් පුටා ගන්නවා. එකක් අද පත්තරෙන්. මේ වසරේ සිදු වූ අලි මිනිස් ගැටුම් වලින් පොළොන්නරුව කලාපයේ වනාලි 76 දෙනෙක් මරුට මිනිස් ජීවිත 18කුත් අහිමි වෙයි. මනම්පිටියේ නිමල් වාර්තා බාරංගෙන්. ඒ අතරේ ඊයේ අවාසනාවන්ත කතාපුවතක් වාර්තා වෙන්න ගන්නවා. ආච්චි කෙනෙකුයි මිනි පිරියෙකුයි ආච්චිලා සහ මිනි පිරියන් අතර තියෙන මුණුපුරු මිනි පිරියන් අතර තියෙන සබඳතාව කොයිතරම්ද ඒ සබඳතාවයේ ප්‍රතිඵලයේ අවසානයේදී ජීවිත දෙකක් අහිමි වුණා ආච්චි දෝණිව අරගෙන දෝණිගේ දෙයක් ගන්නට ගිහින් එන අතරේ ආච්චිටයි දෝණිටයි සිදු වුණු අවාසනාවන් තීරණම මෙන්න පත්තරේ අඩි රූලක් ගේන්න කඩේට ගිය මිත්තනියත් මිනිපිරියත් වනාලි ප්‍රහාරයකින් මරුට අම්පාරේ ධනුෂ්ක සහ අම්පාරේ රවීන්ද්‍ර ලියන් තමන්ගේ යාළුවෙක්ට අඩි රූලක් අරන් එනවා කියලා ධෝනි කියලා ඇවිල්ලා තියෙන්නේ. ධෝනි ආච්චිව තෝරගන්න එක අරගෙන එන්න යන්න ආච්චි ධෝනිගේ තනියට යන්න එන අතරතුරේදී මේ අලි ප්‍රහාරයක්. එතකොට අලි වැටට මොකද වෙලා තිබුණේ ඒ කාරණාව හිතන්නම වෙනවා. බලධාරීන් අවධානය යොමු කළාද මෙන්න සම්පූර්ණ වර්තාව මතකෙන් බලන්න අලි වැටට මොකද්ද වෙලා තියෙනවා කියලා කියන්නේ. අම්පාර මධ්‍යම කඳවුර සුහදකම ප්‍රදේශයේ දීකාන්තාව සහ දරුවා වනාලි ප්‍රහාරයට ලක්ව ඇත්තේ පෙරේද අපසරු පහට පමණ. ඒ ඔවුන් නිවස ආසන්නිය වෙළඳසැලට ගොස් යළි නිවසට පැමිණිමින් සිටියදී පහර දෙමින් තුවල් ලැබූ මිත්තණිය මධ්‍යම කඳවුර රෝහලටත් දරුවා අම්පාර මහ රෝහලටත් ඇතුළත් කිරීමට පියවරගෙන තිබුණද දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 56ක් වූ කාන්තාවක් සහ අවුරුදු 6ක දැරියක්. දැරිය අම්පාර සුහදකම විද්‍යාලයේ පළමුවනි වසරේ අධ්‍යාපනය ලැබමින් සිට තිබෙනවා. දෙවිනි මොනවද කිව්වේ වඩ ඉන්නේ? ඔව් අදාරින් ලඟ යනවා කියලා. දෙවිනි කතා කරන්නේ නැද්ද ඔත්ත කී? ප්‍රදේශවාසීන් පවසන්නේ ගම්මානයේ ඉදිකරමින් පවතින නව නිවාස ව්‍යාපෘතියක් හේතුවෙන් අලිවැට කඩා ඉවත් කිරීම මේ තත්ත්වයට හේතුව බවයි. අලිවැටක් ගහලා දුන්නේ ඒක ගලවල විනාශ කරා මේ ගෙවල් හදන හින්දා. දැන් නම් ප්‍රතිකාරයක් තිබුණේ නැහැ. ගම්මුදා. ඒ වැට තියෙනකොට අලි ආවේ නැහැ මේ පැත්තට. මිනිස්සුන්ගේ සල්ලි වියදම් කළා අලිවැට ගෙවල් මේ ග්‍රාමයෙන් ඕන හැම එකතු වෙලා රාජ්‍යයෙන් කිසිම දෙයක් බලන්නේ නැහැ. ඡන්දේ කාලෙට ඡන්දේ ගන්නවා විතරයි. මොඩේ වගේ ඡන්දේ නම් අපි දිහා බලයි කියලා. බුද්ධංගල ප්‍රදේශයේ තුල ගම්මාන සියල්ලටම මේ අලි මිනිස් ගැටලුව ලෙබල් ලෙස බලපානවා. රාත්‍රී කාලයේ උදා වෙනට කලින් මේ අලි නිතර නිතර ගම් වැදීම් සිදු කරනවා. අලියට සක්‍රිය කරලා සිවිල් ආරස දෙමාත්‍යමේන්තුවෙන් අය බඳවාගෙන වායු තුවක්කු ලබා දීලා බලධාරීන් නිසියාකාරයෙන් මේ දේ සිදු කරනවා නම් මේ ජීවිත රැක ගන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ තවදුරටත් කකා බෙවි ඉන්නකෝ ඩියුටි ෆ්‍රී වාහන මන්ත්‍රීවරුන්ට යෝජනා ගේන්නකෝ ලක්ෂ දෙකේ දීමනා ගේන්නකෝ යෝජනා ජීවිත වල අවධානම තවදුරට විදේශ වාර්තා සදා ලංකාදීපෙන් ලෝවට කතා කීපයක් තියෙනවා. ට්‍රම්ප් ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් දුරේන් නෙරපීමේ කතාපුවතක් නැවතත් ට්‍රම්ප් කතාවට ලක් වෙනවා. ඊළඟට ඊශ්‍රායල් අගමැතිගේ මැතිවරණ රැලියකට රොකට් ප්‍රහාරයක් එල්වීමේ කතාපුවතක් වාර්තා වෙනවා. තවදුරටත් ඉරාකේ ෂියා මුස්ලිම් පල්ලියක තෙරපීමක් ඒ තෙරපීමෙන් 31 දිනක් මරුවට පත්වීම ගැන වාර්තාව මේ. ඉන්දුනීසියාවේ තත්ත්වය අවටට බලපෑ ආකාරයයි මේ. ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුම මැලේසියාවට සිංගප්පූරුවට බලපෑම් එල්ල කළ බව විදේශ වාර්තා අතර දක්නට ලැබෙනවා.
දැන් ක්‍රීඩා වාර්තාවලට යන්න සූදානම් වෙන්නේ පාකිස්තානු සංචාරයේ 1 දින සහ 20 ක්‍රීඩකයන් 10 දෙනෙක් බැහැ කියන ආරක්ෂක තත්ත්වයත් එක්ක මේ ගැන කතාවක් දැන් ඇවිත් තිබෙනවා. ඔබ නොහිතන කතාවක් මතුවලා තිබෙනවා. ඉස්සෙල්ලා එතනින් අපි ගන්නම්. ලංකාවේ ක්‍රීඩකයන් 10 දෙනාට ඉන්දිය ක්‍රිකට් බලධාරීන් තර්ජනය කරලා පාකිස්තානයේ අමාත්‍යවරයෙකුගෙන් හෙළිදරව්. ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා මින් ඉදිරියට සහභාගී වීමට අවස්ථාව ලබා නොදෙන බවට ඉන්දිය ක්‍රිකට් බලධාරීන් සිදු කළ තර්ජන හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් 10 දෙනා පාකිස්තාන් තරග සංචාරයෙන් ඉවත් වූ බව පාකිස්තාන් විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ෆවාඩ් චෞද්‍රි විදේශ මාධ්‍යයකට ප්‍රකාශ කර තිබීමෙන් දැඩි අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වෙලා. ඒ අනුව ලංකා ක්‍රීඩකයන් කීප දෙනෙක් ඉහත තරගාවලියෙන් ඉවත් වීමට ගෙන තිබෙන තීරණය සම්බන්ධයෙන් සිය නිල ට්‍රීටර් ගිනුම් වෙත පණිවිඩයක් නිකුත් කරමින් මෙම අදහස් දක්වාති. ෆවාඩ් චෞද්‍රි පාකිස්තාන් සංචාරය සඳහා කැමැත්ත පළ නොකරන ලෙසත් ඒ සඳහා සහභාගී වූත් එම ක්‍රීඩකයන්ට මීළඟ IPL තරගාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි කරන බවට ඉන්දිය ක්‍රිකට් බලධාරීන් පවසා ඇති බව ක්‍රිකට් විස්තර විචාරකයන් කීප දෙනෙකුම තමන් සමග කිව්වා. ඒ තාමත් පහත් ක්‍රියාමාර්ගයක් අන්ධ දේශානුරාගයේ අයහපත් ලෙස ක්‍රීඩාවට ගෙනෙමින් ඒ තත්ත්වය පහළට ඇද්දැමීමේ උත්සාහයක් ලෙසින් අපි සලකනෝ වගේම ඒ ඉන්දියානු ක්‍රීඩා බලධාරීන්ගේ ඉතා පහත් ක්‍රියාමාර්ගයක් ලෙස දකිනවා යයිද මේ ෆවාඩ් චෞද්‍රි කියලා තියෙනවා. එහෙම කතාවක් මතුවෙලා තියෙනවා මේ එළිදරව්වත් එක්ක දැඩි අර්බුදකාරී වාතාවරණයක්. ඒ ඔහුගේ චෝදනාවක් හොඳේ. ඒ කතාව අපි ඉස්සරහට බලමු. හැබැයි ආරක්ෂක තත්ත්වය පිළිබඳව සැලකිල්ලට ලක් කළ යුතුයි. 2009 ලාහෝර් ප්‍රහාරය අපිට මතකයි. පාකිස්තානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට බස් රථයේ ගමන් ගන්න අවස්ථාවේදී එල්ල වුණු ප්‍රහාරය 99 ජීවිත ගැලවුණා. එතකොට දැන් මේ යවන්න කලින් හිතන්න දේවල් තියෙනවා. පාකිස්තාන සංචාරය පිළිබඳව ඒ හිතන්න ඕනි කතාපුවත අපි මුලින්ම උපුටා ගමු. කලින් ත්‍රස්තවාදී තර්ජනයක් ගැන අනතුරු අඟවලා පාකිස්තාන් සංචාරයට යනවාදැයි සලකා බලන්න රජයේ ක්‍රිකට් ආයතනයට කියයි සුජීව තත්සර වාර්තා කරන්නේ. ත්‍රස්තවාදී තර්ජනයක් පිළිබඳ තොරතුරු වාර්තා වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තානු තරග සංචාරයට පෙර එහි වත්මන් ආරක්ෂක තත්ත්වයේ යලි සලකා බලන ලෙස රජය ක්‍රිකට් ආයතනයට උපදෙස් ලබා දීලා අදාළ අනතුරු ඇඟවීම නිසා පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ යලි තක්සේරුවක් ලබා ගැනීමට අදහස් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කිරීමක් කළා තියෙනවා. දැඩි ලෙස ආරක්ෂක තත්ත්වය පිළිබඳව සලකා බලන්න නේද? ආයේ මේ මොන කතා ආවත් ආරක්ෂාව කියන එක ඉතා ප්‍රමුඛයි. දැන් අර කලින් කතාවක් ආවා පාකිස්තානයේ අමාත්‍යවරයෙකුගේ කතාපුවතක් චෝදනාවක්. ඒ අතර තවත් කතාවක් දිවයින පත්‍රයේ තියෙනවා පාකිස්තාන් සංචාරයේ වර්ජනය කළ ක්‍රීඩකයන්ට විදේශ තරගාවලි තහනම්. කොදෙව්ගිය තෙසරටත් එන්න කියා යසෙල විතාන ලියන්නේ. පාකිස්තානයේ සංචාරය කිරීමට අකමැත්ත පළ කළ ක්‍රීඩකයන් 10 දෙනාට ඉදිරියේදී පැවැත්වෙන විදේශ ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාවද අහිමිවන බව ක්‍රිකට් ප්‍රධානියෙකු දිවයින කළ විමසීමකදී සඳහන් කිරීමක් කරලා තියෙනවා. මේ කාලවකවානුව වෙන්නට ඇති කියන්නේ කොමාරි කතාබාක් නිර්මාණය වෙලා තිබෙනවා. කොයි කාරණා නිර්මාණය වුණත් මොන චෝදනා මොන දේවල් ආවත් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව ගැන ප්‍රමුඛව සලකන්න. මේ විරාමය. අද පත්තරවල කාටුන් පෙළ චමෝද් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් ආරම්භයට රූපවාහිනියේ ජනාධිපතිතුමා අතට අරගෙනලු හාමිනේ අලියාගේ කටට ඉබ්බෙක් දැම්මා වගේ නේද මාත්‍යා? ඒ ගැනම කාටුන් එකක් තලංගම ජයසිංහගේ පලාමල් පත්තරේ බල්ලා රාජදාස කියනවා. ඒතුමාට රූපවාහිනියේ ලොක්කිව දෙතුන් රටාවක්ම සේවයෙන් ඉවත් කළත් තනතුරේම මල්ටිබොන් වෙලා ඉන්නවලු අම්මට උඩු. ඊට පස්සේ ජනාධිපතිත් ඒක ආදර්ශයට ගත්තොත් තමයි වැඩේ කියලා ඒතුමා කියන්න ගන්න. එහ අතරේ ලංකාදීපේ දාසාපුවලානගේ ස්වාරිස් මෙන් SB කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළත් ගෝටාට මම සහය දෙනවා බං. එතකොට ස්වාරිස් අහනවා කුස්සියේ ඉඳගෙනද සර්? සහය දෙන්නේ කුස්සියේ ඉඳගෙන දහනවා. මේ කවුද මේ ලංකාදීපේ දාසගේ කාටුන් එක? වෙල්ගම මොකද්ද මේ කරන්නේ? පාලුගේ වලම් බිඳිනවද? නෑ වලම් නෙමෙයි මුට්ටි. ගෝටා කියන මුට්ටි සෙට් එකම බිඳලා දාලා තියෙනවා. එහා පැත්තේ අලුත ගෙන ආපු මුට්ටි වගේක් තියෙනවා. ඒ මුට්ටි වල ගහලා තියෙන්නේ වෙල්ගම කියලා. ගෝටා කියපේවා නම් හොඳට බිඳලා.
වෙල්ගමගේ මේ දවස්වල භාවිතය. ඒකම අපි යනවා මෞබිමට MD වීරරත්නගේ මාර්සිපාලක ටූන් එක. සීයාගේ ප්‍රකාශයේ අගමැති කියනවා බාරගත්තේ කඩාවැටුණු රටක්ලු පොඩි එකා මාර්සිපාල අපි දැන් රටක් නෙවෙයිද කියලා. දැන් රටක් නෙවෙයිද කියලා යහන්. මේක තමයි අර මම පත්තරේ විස්තරය අතරතුර කාටුන් එකක් තියෙනවා විශේෂයෙන් බලන්න කියලා කිව්වේ පංකජ රවින්දගේ සරදා. ජනපති වී මාස 6න් ජාතික ගැටළු විස්තනවා කියලා සජිත් කියනවා. ඒ කියපු ගමන් සරදන් අහපි ජනපති අපේක්ෂක ගැටළු විස්තන්න මාස කීයක් යයිද? ජාතික ගැටළුව මාස 6න් විස්තනවලු. ජනපති අපේක්ෂක ගැටළුව තාම විසඳිලා නැහැ. මේ ලංකාදීපයේම නිමල් ජයශාන්තගේ කාටුන් එක. සජිත් සා රනිල් ජනපති අපේක්ෂක කියන හබල බෙදාගන්න බැරුව මේ විදියට පොරබදිද්දි අනේත අයියයි මල්ලී දෙන්න ගෝටයි මහින්දයි හබල් ගාගෙන යන ආකාරයක් පෙන්නුම් කරනවා. මේ දෙන්න හබල බෙදාගන්න බැරුව පොරකනෝ පොරබදිනෝ. මෞබිමේ MD වීරරත්නගේ කාටුන් එක මෙන්න. කිරියල්ල කියනවා රනිලුයි සජිත්තුයි තාත්තයි පුතයි වගේ කියලා. ජනපති අපේක්ෂකකමට තාත්තේ අද්දී පුතා බෝතලෙත් තියාගෙන තාත්තාගේ අතින් අදිනෝ. මාර තාත්තල පුතාලා ඉන්නේ. මේ එතකොට මේ කාටුන් එක පොඩ්ඩක් බලන්න. ඒතුමා සහ ඒතුමාගේ ගෝලයා සිරාගේ අතර දෙබස ඔහු මැද්දට පැනලා කියන කතාව තලන්ගේ ඒතුමා. ඒතුමා කියනවා කරු ආවොත් ගෝට්ටා පරාදයි කියලා මහාචාර්ය සමීක්ෂණයකින් හෙළි වෙලාලු. එතකොට සිරා කියනවා පිස්සුද සර්, ඊට වඩා ටොප් බඩ්ඩක් අපි ළඟ ඉන්නවා. කවුද බං ඒ? ඇයිස කරුවත් බින්දුවට බස්සපු අපේ පබා. කරුවත් බින්දුවට බස්සපු පබා ගැන කතා කරනවා කරු ගැන සමීක්ෂණ වාර්තා කියද්දි. ඊළඟට තලන්ගේ අනේද කියන්නේ කවිය මෙන්. පොර බද බදා ජනපති පුටුවටම හැඬු, ලොක්කා සමග වත්කම් හෙළි නොකළහඩු. මේ මිනිසුන්ට පවරා පල නොමැත නඩු, දඬුවම් දෙනු බැරිද ගස්සා කඳෙහි දඩු. දඬු කඳේ ගස්සා දඬුවම් දෙන්න බැරිදානො. වත්කම් නොදුන්න ඇමතුරුන් අට දෙනෙක් ගැන කතාවක් ආවා. අට දෙනාගේ නම උත්තමට මතක ඇති. මේ මෞබිමේ MD වීරරත්නගේ කාටුන් එක. නෝනා කියනවා ඩීසල් පෙට්‍රල් මිල අඩු වෙලාලු. දොර මහත්තයා කියාපි ඡන්දයක් කිට්ටු වුණාම බිල අඩු වෙන එකට තමයි එහෙනම් මේ සූත්‍රය කියන්නේ. මෙයා මාර සූත්‍රයක්. ලෝක වෙළඳපළේ මිල ගණන් අඩු වෙනකොට මේ වැඩි වෙන්නයි, ඡන්දයක් ලඟ වෙනකොට අඩු වෙන්නයි. ඒක නිසාලු සූත්‍රය කියන්නේ. අදපත්‍රයේ ප්‍රියන්ති පෙරරාගේ ඩෝක් ටෝක් මෙන්. ජීවන වියදම වැඩි වෙලා තියෙනවා කියන්නේ මිත්‍යාවක්. කවුදෝ කියන එකක් ඈතින් නැහෙනවා. බඩපොත්ත පිටපොත්තට ඇලුණු තිස්සංකල් වගේ කෙනෙක් ඇවිල්ලා මේ කියනවා ඕව ඇහෙනකොට තමයි මට අමතක වෙච්ච හරුපත් මතක් වෙන්නේ කියලා. හොඳයි, ඊළඟට විදුර අබේනායකගේ දවසේ පද හතර කවියට අපි යන්නේ. කන්නට නැතිව බඩගින්නේ මැරෙන රටේ, ඉන්නට තැන නැතිව සමහරු නැහෙන රටේ, මන්ත්‍රීලාට සැප වාහන 60ට හැටේ, දෙන්නට ගහනවලු අගමැති ඇමති ගැටි. කොහොමද සැප වාහන කතාව මම මතක් කළා විතරයි කාටුන් වලත් ඇවිල්ලා. අවසානයේ ගන්න හදන්නේ කවුද මේ අබේ? ඔබ දන්නවද අබේව? 30 හේවා 20ගේ හිනාවැස්ස. මේ ජීවන වියදම කියන වලේ වැටිලා ඉන්න ගමන් තිස්සංකල් කියනවා පොලිටික්කන් අතර වීරයා වෙන්න ඉබේ, වාහන දීමනා දෙන්නයි ඔබේ හබේ, ජනයා දුක්විඳී ගසමින් මුවට ඇබේ, ලැජ්ජා නහර කපලද දැන් ඔබේ අබේ. වජිර අබේවර්ධනගේද දන්න යහන්නේ ලැජ්ජා නහර කපලද දැන් ඔබේ අබේ. හමයමු මේක පුදුම ලෝකයක් සමගින්.